අයිබුවන් ඔබට සුබඋදෑසනක්. හැමදාම පතන පැතුමත් සමගින් අදත් පත්තරය විස්තරෙන් ඔබේ දවසට වටින ආරම්භයක් ලබාදමින් ඒ දවස ආරම්භ කරවන්නටයි මේ සැදී පැහැදෙන්නේ. අද දවසේදී අපි පළමුුව කතා කරන්නට තෝරාගන්නේ OICගේ දුව ගැනයි. දැන් OICයි කෙනෙක්ගේ දුව. එදකොට රැකවරණය පිළිබඳව කතා කරනකොට මොනතරන්නම් කාරණාවද මතුවන්නේ. ඒ අතරතුරේදී OICයි දුව බන්දල දෙනවා. බන්දල දීපු OICගේ බෑනාම තමන්ගේ දුව මරාදානු. ඊයේ දවසේදී වාර්තාාවුණු කතන්දරයක්. ඒ කතන්දරය ඊයේ තමයි එලියට එන්නේ. අපි අද ප්‍රධාන ශ්‍රීෂ පාටවලින් එය දකින නිසා එතනින් අපි ආරම්භ කරමු. පත්තර දෙක්ක ප්‍රධාන ශ්‍රීෂ පාට ඔබට ගෙනෙන්නම්. මේ ලංකාදීපය. OICගේ දුව මැරූ බෑනා අල්ලයි. එමයි වාර්තා කළ තියෙන නැන්දම්මාටත් පේපාර ඔමේ දකිනවා ඇය ඝාතනයට ලක් වූ ඉෂාරා මල්ෂානි මහත්මිය. හොරුපතාන පොලිසිය ස්ථානාධිපතිවරයාගේ දීනියට පීෙන් ඇන ඇය මරාදමා පැනගිය ඇගේ සැමියා දුටුවැව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඊයේ සවස අත්තඩැංගුවට ගත් බව ගලින් බිඳුණු වැව පොලිසිය සඳහන් කර තිබෙනවා. අල්ල තියෙන්නේ දුටු වැවදී. ඒ කියන්නේ වැව ළඟදී දුටු කෙනා බවට ඔහුපත් වෙලා තිබෙනවා. දිනමින ප්‍රධාන ශ්‍රීෂ පාඨයත් OICගේ දුව පිළිබඳවයි සහ OICගේ බිරිඳ පිළිබඳවයි. දන්නවනේ දෙදෙනාටම පහර එල්ල කළා. දුව මැරෙනවා, බෙරිය බරපතල තුවාල ලබා බේරෙනවා. හොරෝපතාන OICගේ දුව පිහිපාරින් මරුට, බෙරියට බරපතලයි. විජානේ දිරිසිං අය ලියන්නේ. සැක්කාර බෑනා අත්තඩංගුවට ගැටුමට මුල පවුල් ආරවුලක්. පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා එල්ල කළ පිහිපාරකින් බරපතල තුවාල ලැබූ හොරෝපතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ 27 දියණිය ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා කියලයි ඔන්න සඳහන් කරලා තියෙන්නේ. එතකොට එම ආරවුලට මැදි වූ ස්ථානාධිපතිවරයාගේ බිරියද්ද බෑනාගේ පීපාරට ලක්වී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පරීක්ෂණ සිදු කරන ගලින් බිඳුණු යව පොලිසිය සඳහන් කර තිබෙනවා. OICගේ දුව සහ බිරිඳ පිළිබඳ කතන්දරයේ ඒ එතකොට මේ 26 දියණියක් තම අඩු වයසින් විවාහ කරලා දීලා තිනවා කියලත් ඒ තුලින් පැහැදිලි වෙනවා. අභියමු දැන් නැගිනීර මහාමති ගැන කතා කරන්නට. වෙදවස්සල දිගට හරහට කතා වෙන්නේ නැගිනීර මහාමති පිළිබඳවයි. දේශපාලනයට පෙර මනුස්සකම නොහැඳුන ගත්ත හැසිරීම් රටාවක් හේතුකොට ගැන දැඩි දෝෂ දර්ශනයට විවේචනයට ලක්වෙනවා. ඒ උද්දච්චකම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් කැමරාවක සනිටුහන්ව තිබුණු නිසා සියල්ල අවබෝධ කරගන්නට හැකියාව ලැබුණා. කැමරාවේ සනිටුහන් වෙලා තිබීදීත් ඔහු සඳහන් කරපු කාරණා පහුගිය දවසක ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. යම් එකකින් මේ රූපගත නොවුනා නම් ප්‍රශ්නාර්ථය මා ඔබට ඉදිරි කරනවා. රිවිර ප්‍රධාන ශිෂ්‍ය පාඨය නැගිනීර මහාමතිගෙන් අගමැති කරුණු විමසයි නිමල කොඩිතුවක් උලියන්නේ. උඩින්ම දානවා නාවික හමුදා ඉහළ නිලධාරියෙකුට බැනවැදීම ගැන කියා. ත්‍රිකුණාමලයේ සම්පූර්ණ මහාවිද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ අතරතුරදී නැගින්ට පළාත් ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මොහමඩ් නාවික හමුදා ඉහළ නිලධාරියෙකුට බැනවැදුණු ආකාරය සම්බන්ධයෙන් නාවික හමුදාවට අමතරව ප්‍රධාන අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන්ද කරුණු විමසා වාර්තාවක් ඇදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර අරගෙන තිබෙනවා. ඔබ දන්නවා නේද ඔහුට දැන් ඉතාම ක්ෂණිකව ගත්ත ක්‍රියාමාර්ග අතරේ වාරණයක් පනවනවා. ඒ වාරණය පිළිබඳව අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය තබන්නේ මෙන්න මේ විදිහටයි. නැගිනිර මහාමති නසීර්ට හමුදා වාරණයක් ඉන්දිකේවා විතාරණ ලියන්නේ. නැගිනිර කිසිදු හමුදා කඳවුරකට ඇතුළු විය නොහැකි. මහාමති එන කිසිදු උත්සවයකට හමුදාව නැහැ. එතකොට මහාමති බැනවැදීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ කියලා නැගින්ද්‍ර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. නැගින්ද්‍ර ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් විසින් නාවික හමුදා කපිතාන්වරයෙකුට බැන තර්ජනය කර තිබෙන නිසා නැගින්ද්‍ර පළාතේ කිසිදු කඳවුරකට ඇතුළු වීමට ප්‍රධාන අමාත්‍යරයාට ඉඩ ලබා නොදෙන ලෙසට ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන් බවට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද කළ විමසීමකදී සඳහන් කරනවා. හමුදා කඳවුරවලට ඇතුළු වීමට අවසර ලබා නොදීමට අමතරව ප්‍රධාන අමාත්‍යවරයා සහභාගී වන කිසිදු උත්සවයකට හමුදා සාමාජිකයන් සහභාගී නොකරන ලෙසටත් උපදෙස් ලබා දුන් බව ඒ මහතා කියා සිටිනවා. මෙන්න තීන්දුව. නැගිනිර කිසිදු හමුදා කඳුරකට ඇතුල් විය නොහැකි. මහාමති එන කිසිදු උත්සවයකට හමුදාව නැහැ. ඒ පිළිබඳවයි සඳහන් කරන්නේ. එයාතර මේ ගැන හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් එළියට දානවා. එළියට දාපු නිවේදනයේ තියෙන දේ උපුටා ගන්නවා දිවයින පත්තරේ.
රට බේරාගත් රණවිරුවන්ට දේශපාලඥයන් විසින් අවමන් කිරීම නතර විය යුතුයි. එමයි වාර්තාවේ දක්නට ලැබෙන්නේ. සම්පූර්ණ සිද්ධිය ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක් කියලා පත්තරේ වාර්තා කරන ආකාරයක් දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. අපි සූදානම් ඔබට ඒ පිළිබඳව කතා බහ කරන්නට. දැන් අපි මේ වැඩිදුර වාර්තාවට යන්නටයි සූදානම් වන්නේ. අපි බලමු මේ නැගිනිර මහමැතිගේ කතන්දරය ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තා කළේ කොහොමද කියලා. ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය සම්පූර් මහාවිද්‍යාලයේ සංවිධානය කළ ත්‍යාග ප්‍රධානෝත්සවයක් අතරතුරදී නැගිනිර පළාත් ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතා වේදිකාවේ සිටි නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අශෝභන ලෙස බැනවැදුනේ පසුගිය 20 වනදායි. ඒ කාර්ය පටිපාටියට අනුව තමාට නිසි සැලකීමක් නොලැබුණු බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබා දී ඇති බවයි. නාවික හමුදාපතිතුමා වාර්තාවක් දීලා තියෙනවා මේ සිද්ධිය පිළිබඳව. එම වාර්තාව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි බාර දීලා තියෙනවා. ඒ අය ඉතින් යම්කිසි තීන්දුවක් ගනි, ඒ අනුව අපි කටයුතු කරනවා. තාවකාලික වශයෙන් අපි කන ඇමතිතුමාට අපේ මිලිටරි ආයතන වලට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ දවස්වල අපි අපේ විරෝධයක් හැටියට වගේ අපි හමුදාව මේකට කැළඹිලා තියෙන මේ කාර්යයට සම්පාවට පත් වෙනවා. ඒ නිදාරියකට එහෙම කතා කිරීම පිළිබඳව මම හිතන්නේ ජනාධිපතිතුමාගේ තීරණය අනුව අපි ඉදිරියට කටයුතු කරමු. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පලක්ින් කඳවුරක ඇතුළුවීමක් ගැන ආන්දෝලනයක් ඇතුව විට ආණ්ඩුව එය සුළු සිද්ධියක් ලෙසට හුවා දක්වා ඒ ගැන කිසිදු පියවරක් නොගෙන සිටි බවයි. දැන් මේ ඊට සමාන දෙවෙනි සිද්ධිය බවත් උතුරේ සිදුවීමත් සම්පූර්ණ සිදුවීමත් යන දෙකම ලංකාවේ කුමන පළාතකින්වත් සිදු නොවිය යුතු සිදුවීම් බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. කුමන පළාතකවත් දේශපාලඥයින් ආරක්ෂක හමුදා නිලධාරියෙකුට නැගිනිර පළාත් මහමැතිවරයා කතා කළ ආකාරයට කතා නොකළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා. රණවිරුවන්ගේ ජීවගුණය බිඳදමීමේ වැඩපිළිවෙලේ මෙය තවත් අධියරක් දැයි සාධාරණ සැකයක් මතුවන බවත් උතුරේ ඇති වූ සිද්ධිය යට ගැසූ ආකාරයට සම්පූර්ණ සිද්ධියත් යට නොගසන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා අනිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින්ද අද අදහස් පළ කළා. ඇමතුමා, දැන් නැගෙනහිර මහ ඇමතිවරයා මේ ඒක මට අදාළ නැහැ. එම මහ ඇමතිවරයා තමගේ පාලන කාලය හැසිරීමෙන් තිබෙන ඉතාම අශෝභනකාරී ලෙස තමන්ගේ බලයෙන් ඉදිමිලා තමන්ගේ බලයෙන් ආරෝපණය වෙච්චි පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. නැගිනිර පළාත පසුගිය යුද සමයේ පදනම ගැන ඒ අතරතුරේදී මෙතන කාරණා දෙකක් තිබුණා. එකක් රණවිරුවෙක්ට මෙලෙස උද්දස්ත ලෙස කතා කිරීම සහ හැසිරීම. දැන් ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් බරපතල දැඩි චෝදනා විවේචන එල්ලවීමින් පවතිමින් ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. අනිත් පාර්ශ්වය තෑග්ගක් ගන්නාපු අහිංසක දුව මාමතු කලායම කතන්දරය මේ උද්දච්ච ලෙස හැසිරෙනකොට අතපය ඉබාගාති වනන්නේ, නිකන් නෙවේ තදින් වනන්නේ. ඒ වනනකොට අර පුංචි දැරියගේ මූණේ අත දැඩි ලෙස වදිනවා. ඇයට සමාව ප්‍රකාශ කළ යුතු නැද්ද? ඇයට කනගාටුව ප්‍රකාශ කළ යුතු නැද්ද? ප්‍රශ්නාර්ථය තාමත් ඉතිරි වෙන්නේ ඒ ගැන ටිකක් කතාව අඩු නිසයි. ඊළඟට ඒ ගැනම සටහන් දෙකක්, චාරිත්‍ර වාර්තා දෙකක් නාවික හමුදා නිලධාරියාගෙන් සමාව ගන්නයි නැගිනිර මහ ඇමතිට බල කිරීමේ උද්ඝෝෂණය. ඊයේ පැවතුනේ මේ උද්ඝෝෂණය අතරතුර මහා සංඝරත්නය විරෝධතාපෝරු රැගෙන සිටි ආකාරය ඔබට දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒ අතරතුර එයම රිවිර පත්තරේ වාර්තා කළා තියෙනවා රණවිරුවන්ගෙන් සමාව ගන්නයි නැගිනිර මහ ඇමතිට එරෙහිව මඩකලපුවේ විරෝධතාවයක්. සුසන්ත පටබැඳගේ ලියන්නේ. ත්‍රිකුණාමලයේ සම්පූර්ණ විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවික හමුදාවේ සම්පූර්ණ කඳවුරේ අනදින නිලධාරියාට බැනවැදීම සම්බන්ධයෙන් වහාම රණවිරුවන්ගෙන් සමාව ගන්නා ලෙස නැගිනිර මහ ඇමති නෂීර් අහමඩ් හමු වී ඊයේ පෙරවරුවේ කියා සිටි මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනසාර හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් එම සිද්ධියට විරෝධය පා මඩකලපුව නගරයේදී විරෝධතාවයක නිරත වුණා. පළමුව උන්වහන්සේ වැඩම කරනවා මහ ඇමතිගේ ගෙදෙට්ට. එතනට ගිහින් එතනට වැඩම කළා. ඒ ගැන කතා කළා. ඊට පස්සේ විරෝධතාවය පළ කරන්නේ මෙන්න මේ අවස්ථාවල.
මඩකල්පුව මංගලාරාමේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් අද එරාවුරු පිහිටි නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසට ගොස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කළා. අපි කරුණා හැම පෝස්ට්ස්ලාට උපුමා විදිහට උපුමා විභාගයේ එකතුව ඇත්තා. ජීවිත වෙන්නේ හැම පෝස්ට්ස්. ඒ නිලධාරියා එතන මහා අපහසුතාවයකට පත් වෙනවා. එයා කරන්නේ නැහැ ඒ යුනිෆෝම් එකක් ඇඳගෙන ඔබතුමා මෙහෙම සැරින් කතා කරන විදිය. නිහතමානීකම අපේ හමුදා නිලධාරියාගේ නිහතමානීකමට මුළු සමස්ත ජාතියම ගරු කළ යුතුයි. එයාට ගන්න තිබුණ ඕනු තීරණය සමහර විට අපි මේකට විරෝධි පානවා. හරිද? අපි එක කියලා යන්නා ඒ සාමාන්‍ය ඔය මේ කඩේක ඉන්න මිනිහෙක් මොනවාරි කිව්වට ප්‍රශ්නයක් නෑ. මේ දරුවා ඔතුමා වගේ ඔය ලොකු නිලයක් දරන්න මහ රටේ මේ නැගෙනහිර පළාතේ මහ ඇමති ධූරය ගත්ත කෙනා හැසිරෙන්න මීට වැඩිය දැනගන්න මෙවැනි පහත් වැඩ තවත් මේ රටේ වුන් කරන්න පුළුවන් අපේ රණවිරුවන්ට. මෙතනින් එහාට අපේ රණවිරුවන්ට මොකෙක් හරි ඇඟිල්ල දික් කරනවා නම් මෙහෙම කතා කරන්නේ අපි. ඒ වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම පියවරක් අරගෙන ඔබතුමාලා අපිට වගකීමෙන් අපේ රටට දැනුවත් කරන්න ඕනේ. ඒක තමයි අපිට තුනේ හාමුදුරුවනේ එතන මහමිටි හැටියට තමයි එතන අපිට මීටින්ගේ කතා කරන්නේ. මම කියා ගන්නවා අපේ රණවිරුවන්ට ඇඟිල්ල දික් කරන්න ලැහත් වෙන්න එපා. හරිද? අනතුරුව මඩකල්පුව නගරයේදී මෙම සිද්ධියට එරෙහිව උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. දැන් අපි වෙනත් කතා කීපයකට යන්නටයි සූදානම් වෙන්නේ. පත්තර තුනකින් සටහන් තුනක් එක ළඟට ගන්නවා. රිවිර පත්තරේ මෙහෙම වාර්තා කරනවා. නාරම්මලදී බඩු ලොරිය නවතා කෝටි 3ක භාණ්ඩ කොල්ලකති. ඩියු සේරසිංහයි වාර්තා කරන්නේ. කොළඹ සිට වවුනියාව බලා භාණ්ඩ ප්‍රවාහණය කරමින් තිබූ ලොරි රථයක් ඊ අලුයම එකට පමණ නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේදී නවතා රියදුරු හා රිය සහායක ගස් බැඳ රුපියල් කෝටි 3ක පමණ වටිනාකමකින් යුත් දුම්වැටි සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කොල්ලකා පලාගිය පිරිස සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා. නාරම්මලදී බඩු ලොරිය නවතා කෝටි 3ක භාණ්ඩ කොල්ලකති. සෙල්ලම් නැහැ නේද? ලක්ෂ 300ක භාණ්ඩයි මේ කොල්ලකාලා තියෙනවා කියලා කියන්නේ. එතකොට රේගුවට තග දානවා. කවුද රේගුවට තග දාන්නේ? දේශපාලඥයෝලු. නීති විරෝධී වාහන තුන මුදා ගන්න දේශපාලකයෝ රේගුවට තග දමති. අජිත් තලහක් ඔන්ලියන්නේ. ඉදිකිරීම උපකරණ ගෙන්වන මුවාවෙන් පෞද්ගලික ආයතනයක් විසින් මෙරටට ගෙන කන්ටේනරයක් තුල තිබූ නියමිත කාලයේ ඉක්ම වූ නිෂ්පාදිත වසරේ සිට වසර තුනේ ඉක්ම වූ රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා වාහන තුනක් මුදා හැරීම සඳහා දේශපාලඥයන් කීප දෙනෙකු දිගින් දිගටම රේගුවට බල කරමින් සිටින බව අනාවරණය වේ. රේගුවට තග දානවලු දේශපාලකයෝ කීප දෙනෙක් එකතු වෙලා වාහන මුදා ගැනීමක් පිළිබඳව ලංකාදීප පත්‍රයට අපි යන්නේ. අලිපැටවුන් 15ක් ගැන තොරතුරු මේ දවස්වල කතා වෙනවා. එකපාරක් වාර්තා කරපු කාරණාව නැවත වෙනස් විදියකට වාර්තා කරන්න වෙනවා. ඊයේ අද පත්‍රයේ ගැන මෙන්න මෙහෙම ලියනවා. අලිපැටවුන් 15 දිනක් මාස 3කට මුදා හැරීම අත්හිටුවයි. මනෝප්‍රිය ගුණසේකරගේ සටහන. නීතිපතිගේ අපැල පිළිගනිමින් මහාධිකරණය නියෝග කරයි. වඩාන්තරවලින් අලිපැටවුන් හොර රහසේ අල්ලාගෙන විත් ජාවාරම් කලයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රහස් පොලිසිය භාරයටගෙන රඳවාගෙන සිටින අලිපැටවුන් 15 දිනකු රුපියල් කෝටි 3 බැගින් වූ බැඳුම් කර මත මාස 3ක කාලයකට මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගියාන් පිළපිටිය මහතා පසුගියදා නිකුත් කළ නියෝගයේ ලැබුණු 9 වෙනිදා දක්වා අත්විඳීමට කොළඹ මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ නියම කරනවා. ජල ගැලීම්වල ඊයේ වන විට තත්ත්වය කොහමද? ජනතාව දෙස ඇහැක් ඇල්ලා බලපු නැති අය ඉන්නවද? ඒ ගැන තොරතුරු ඔබට කියන්නම් මේ විරාමයෙන් අනතුරුව. OICගේ දුව සහ බිරිඳ පිළිබඳ කතන්දරයේ ඒ එතකොට මේ 26 වැනි දියණියක් තම අඩු වයසින් විවාහ කරලා දීලා තිනවා කියලාත් ඒ තුලින් පැහැදිලි වෙනවා. අපි යමු දැන් නැගිනිර මහඇමති ගැන කතා කරන්නට. මේ දවස්වල දිගට හරහට කතා වෙන්නේ නැගිනිර මහඇමති පිළිබඳවයි. දේශපාලනයට පෙර මනුස්සකම නොහැඳුනගත් හැසිරීම රටාවක් හේතුකොටගෙන දැඩි දෝෂ දර්ශනයට විවේචනයට ලක් වෙනවා. ඒ උද්දච්චකම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් කැමරාවක සනිටුහන්ව තිබුණු නිසා සියල්ල ආබෝධ කරගන්නට හැකියාව ලැබුණා. කැමරාවේ සනිටුහන් වෙලා තිබෙද්දී ඔහු සඳහන් කරපු කාරණා පහුගිය දාසික ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. යම් එකකින් මේ රූපගත නොවුනා නම් ප්‍රශ්නාර්ථය මා ඔබට ඉදිරි කරනවා. රිවිර ප්‍රධාන ශිෂ්‍ය පාඨය.
නැගෙනහිර මහඇමතිගෙන් අගමැති කරුණු විමසයි නිමල කොඩිතුවක් කුලියන්නේ. උඩින්ම දානවා නාවික හමුදා අහිර නිලධාරියෙකුට බැනවැදීම ගැන කියා. ත්‍රිකුණාමලයේ සම්පූර්ණ මහාවිද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ අතරතුරදී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මොහමඩ් නාවික හමුදා ඉහළ නිලධාරියෙකුට බැනවැදුණු ආකාරය සම්බන්ධයෙන් නාවික හමුදාවට අමතරව ප්‍රධාන අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන්ද කරුණු විමසා වාර්තාවක් ඇදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර අරගෙන තිබෙනවා. ඔබ දන්නවා නේද ඔහුට දැන් ඉතාම ක්ෂණිකව ගත්ත ක්‍රියාමාර්ග අතරේ වාරණයක් පණවනවා. ඒ වාරණය පිළිබඳව අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍යපාඨය තබන්නේ මෙන්න මේ විදිහටයි. නැගෙනහිර මහඇමති නසීර්ට හමුදා වාරණයක් ඉන්දිකේවා විතාරණ ලියන්නේ. නැගෙනහිර කිසිදු හමුදා කඳවුරකට ඇතුළු විය නොහැකි. මහඇමති එන කිසිදු උත්සවයකට හමුදාව නැහැ. එතකොට මහඇමති බැනවැදීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ කියලා නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් විසින් නාවික හමුදා කපිතාන්වරයෙකුට බැන තර්ජනය කර තිබෙන නිසා නැගෙනහිර පළාතේ කිසිදු කඳවුරකට ඇතුළු වීමට ප්‍රධාන අමාත්‍යරයාට ඉඩ ලබා නොදෙන ලෙසට ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන් බවට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද කළ විමසීමකදී සඳහන් කරනවා. හමුදා කඳවුරවලට ඇතුළු වීමට අවසර ලබා නොදීමට අමතරව ප්‍රධාන අමාත්‍යවරයා සහභාගී වන කිසිදු උත්සවයකට හමුදා සමාජිකයන් සහභාගී නොකරන ලෙසටත් උපදෙස් ලබා දුන් බව ඒ මහතා කියා සිටිනවා. මෙන්න තීන්දු නැගිනි අයිබුවන් ඔබට සුබු දැස්සනක්. හැමදාම පතන පැතුමත් සමගින් අදත් පත්තරේ විස්තරෙන් ඔබේ දවසට වටිනා ආරම්භයක් ලබා දෙමින් ඒ දවස ආරම්භ කරවන්නටයි මේ සැදී පැහැදෙන්නේ. අද දවසේදී අපි පළමුව කතා කරන්නට තෝරාගන්නේ OIC ගේ දුව ගැනයි. දැන් OIC කෙනෙක්ගේ දුව. එතකොට රැකවරණය පිළිබඳව කතා කරනකොට මොනතරම්නම් කාරණාවද මතුවන්නේ. ඒ අතරතුරේදී OIC දුව බන්දලා දෙනවා. බන්දලා දීපු OIC ගේ බෑනාම තමන්ගේ දුව මරා දානවා. ඊයේ දවසේදී වාර්තා වුණු කතන්දරයක්. ඒ කතන්දරය ඊයේ තමයි එළියට එන්නේ. අපි අද ප්‍රධාන ශිෂ්‍ය පාඨ වලින් එය දකින නිසා එතනින් අපි ආරම්භ කරමු. පත්තර දෙක ප්‍රධාන ශිෂ්‍ය පාඨ ඔබට ගෙනෙන්නම්. මේ ලංකාදීපය. OIC ගේ දුව මැරූ බෑනා අල්ලයි. එමයි වාර්තා කළ තියෙන්නේ නැන්දම්මාටත් පීපාර. ඔමේ දකිනවා ඇය ඝාතනයට ලක් වූ ඉෂාරා මල්ෂානි මහත්මිය. ඔරෝපතාන පොලිසිය ස්ථානාධිපතිවරයාගේ දීනියට PNN ඇය මරාදමා පැනගිය ඇගේ සැමියා දුටුවැව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඊයේ සවස අත්අඩංගුවට ගත් බව ගලෙන් බිඳුණු වැව පොලිසිය සඳහන් කර තිබෙනවා. අල්ලා තියෙන්නේ දුටුවැවදී. ඒ කියන්නේ වැව ළඟදී දුටු කෙනා බවට ඔහුපත් වෙලා තිබෙනවා. දිනමින ප්‍රධාන ශිෂ්‍ය පාඨයත් OIC ගේ දුව පිළිබඳවයි සහ OIC ගේ බිරිඳ පිළිබඳවයි. දන්නවනේ දෙදෙනාටම පහර එල්ල කළා. දුව මැරෙනවා. බිරිය බරපතල තුවාල ලබා බේරෙනවා. හොරෝපතාන OIC ගේ දුව පීපාරින් මරුට බිරියට බරපතලයි. විජාන එදිරිසිංහයි ලියන්නේ. සැක්කාර බෑනා අත්අඩංගුවට ගැටුමට මුල පවුල් ආරවුලක්. පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා එල්ල කළ පීපාරකින් බරපතල තුවාල ලැබූ හොරෝපතාන පොලිසිය ස්ථානාධිපතිවරයාගේ 27 දියණිය ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා කියලයි ඔන්න සඳහන් කරලා තියෙන්නේ. එතකොට එම ආරවුලට මැදි වූ ස්ථානාධිපතිවරයාගේ බිරියද්ද බෑනාගේ පීපාරට ලක් වී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පරීක්ෂණ සිදු කරන ගලින් බිඳුණු යව පොලිසිය සඳහන් කර තිබෙනවා. කිසිදු හමුදා කඳුරකට ඇතුල් විය නොහැකි. මහඇමති එන කිසිදු උත්සවයකට හමුදාව නැහැ. ඒ පිළිබඳවයි සඳහන් කරන්නේ. එයා අතර මේ ගැන හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් එළියට දානවා. එළියට දාපු නිවේදනයේ තියෙන දේ උපුටා ගන්නවා දිවයින පත්තරේ. රට බේරාගත් රණවිරුවන්ට දේශපාලඥයන් විසින් අවමන් කිරීම නතර විය යුතුයි. එමයි වාර්තාවේ දක්නට ලැබෙන්නේ. සාම්පූර්ණ සිද්ධිය ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක් කියලා පත්තරේ වාර්තා කරන ආකාරයක් දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. අපි සූදානම් ඔබට ඒ පිළිබඳව කතා බහ කරන්නට. දැන් අපි එහි වැඩිදුර වාර්තාවට යන්නටයි සූදානම් වන්නේ. අපි බලමු මේ නැගෙනහිර මහඇමතිගේ කතන්දරය ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තා කළේ කොහොමද කියලා.
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය සම්පූර් මහවිද්‍යාලයේ සංවිධානය කළ ත්‍යාග ප්‍රදානෝත්සවයක් අතරතුරදී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතා වේදිකාවේ සිටි නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අශෝභන ලෙස බැනවැදුනේ පසුගිය 20 වෙනිදායි. ඒ කාර්ය පටිපාටියට අනුව තමාට නිසි සැලකීමක් නොලැබුණු බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබා දී ඇති බවයි. නාවික හමුදාපතිතුමා වාර්තාවක් දීලා තියෙන මේ සිද්ධිය පිළිබඳව එම වාර්තාව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි බාර දීලා තියෙනවා. ඒ අය සිංහම්කී තීන්දුවක් ගනි ඒ අනුව අපි කටයුතු කරනවා. තාවකාලික වශයෙන් අපි ආන ඇමතිතුමාට අපේ මිලිටරි ආයතන වලට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ දවස්වල අපි අපේ විරෝධයක් හැටියට වගේ අපි හමුදාව මේකට කැළඹිලා තියෙන මේ කාර්යයට සම්පාවට පත් වෙනවා නිලධාරියෙකුට එහෙම කතා කිරීම පිළිබඳව මම හිතන්නේ ජනාධිපතිතුමාගේ තීරණය අනුව අපි ඉදිරියට කටයුතු කරනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඊට පෙර පළාත්ින් කඳවුර ඇතුළු වීමක් ගැන ආන්දෝලනයක් ඇති වූ විට ආණ්ඩුව එය සුළු සිද්ධියක් ලෙසට හුවා දක්වා ඒ ගැන කිසිදු පියවරක් නොගෙන සිටි බවයි. දැන් මේ ඊට සමාන දෙවෙනි සිද්ධිය බවත් උතුරේ සිදුවීමත් සම්පූර්ණ සිදුවීමත් යන දෙකම ලංකාවේ කුමන පළාතකින්වත් සිදු නොවිය යුතු සිදුවීම් බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. කුමන පළාතකවත් දේශපාලකයන් ආරක්ෂක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාත් මහමැතිවරයා කතා කළ ආකාරයට කතා නොකළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා. රණවිරුවන්ගේ ජීවගුණයේ බිඳදමීමේ වැඩපිළිවෙලේ මෙය තවත් අධියරක් දැයි සාධාරණ සැකයක් මතුවන බවත් උතුරේ ඇති වූ සිද්ධිය යට ගැසූ ආකාරයට සම්පූර් සිද්ධියත් යට නොගසන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා අනිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින්ද අද අදහස් පළ කළා. ඇමතුමා දැන් නැගෙනහිර මහ ඇමතිවරයා මේ ඒක මට අදාළ නැහැ. මම නම් මගේ ගැන මුත් කියන්නේ නැහැ. රජයක් හැටියට ඒ වගේ රාජ්‍ය නිලධාරීන් මේ ඒක මොන පසුබිම කරුණාද මොනවාද මම දන්නේ නැහැ. ඒක නිසා මට මුකුත් ඒක ගැන කතා කරන්න. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනී. රජය දන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමාගේ යටතේ ත්‍රිවිධ හමුදාව තියෙනවා. ඉතින් එතුමාට පැමිණිලි આવොත් එතුමා ඒවට සූසු පියවර ගනී. එම මහ ඇමතිවරයා තමගේ පාලන කාලයේ හැසිරීමෙන් තිබෙන ඉතාම අශෝභනකාරී ලෙස තමගේ බලයෙන් ඉදිමිලා තමගේ බලයෙන් ආරෝපණය වෙච්චි පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. නැගිනිර පළාත පසුගිය යුද සමයේ පදනම ගැන ඒ අතරතුරේදී මෙතන කාරණා දෙකක් තිබුණා. එකක් රණවිරුවෙක්ට මෙලෙස උද්දෂ්ට ලෙස කතා කිරීම සහ හැසිරීම. දැන් ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් බරපතල දැඩි චෝදනා විවේචන එල්ලවීමින් පවතිමින් ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. අනිත් පාර්ශ්වය තෑග්ගක් ගන්නාපු අහිංසක දුව මාමතු කලායම කතන්දරය මේ උද්දච්ච ලෙස හැසිරෙනකොට අතපය ඉබාගාති වනන්නේ නිකන් නෙවේ තදින් වනන්නේ. ඒ වනනකොට අර පුංචි දැරියගේ මූණ අත දැඩි ලෙස වදිනවා. ඇයට සමාව ප්‍රකාශ කළ යුතු නැද්ද? ඇයට කනගාටුව ප්‍රකාශ කළ යුතු නැද්ද? ප්‍රශ්නාර්ථය තාමත් ඉතිරි වෙන්නේ ඒ ගැන ටිකක් කතා වඩු නිසයි. ඊළඟට ඒ ගැනම සටහන් දෙකක් චාරිත්‍ර වාර්තා දෙකක් නාවික හමුදා නිලධාරියාගෙන් සමාව ගන්නයි නැගිනිර මහ ඇමතිට බල කිරීමේ උද්ඝෝෂණය. ඊයේ පැවතුනේ මේ උද්ඝෝෂණය අතරතුර මහා සංඝරත්නය විරෝධතාපෝරු රැගෙන සිටි ආකාරය ඔබට දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒ අතරතුර එයම රිවිර පත්තරේ වාර්තා කළා තියෙනවා රණවිරුවන්ගෙන් සමාව ගන්නයි නැගිනිර මහ ඇමතිට එරෙහිව මඩකලපුවේ විරෝධතාවයක් සුසන්ත පටබැඳ ගේ ලියන්නේ. ත්‍රිකුණාමලයේ සම්පූර් විදුහලේ පැවති උත්සවයකදී නාවික හමුදාවේ සම්පූර් කඳවුරේ අනදින නිලධාරියාට බැනවැදීම සම්බන්ධයෙන් වහාම රණවිරුවන්ගෙන් සමාව ගන්නා ලෙස නැගෙනහිර මහ ඇමති නෂීර් අහමඩ් හමුවී ඊයේ පෙරවරුවේ කියා සිටි මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනසාර හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් එම සිද්ධියට විරෝධය පා මඩකලපුව නගරයේදී විරෝධතාවයක නිරත වුණා. පළමු උන්වහන්සේ වැඩම කරනවා මහ ඇමතිගේ ගෙදරට. එතනට ගිහින් එතනට වැඩම කළා. ඒ ගැන කතා කළා. ඊට පස්සේ විරෝධතාවය පළ කරන්නේ මෙන්න මේ අවස්ථාව. මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් අද එරාවුරු පිහිටි නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසට ගොස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කළා. අපි කරගන්නා හැම පෝස්ට්ස්ලාට ඔක්කොම විදිහට ඔක්කොම විභාගයක එකතුලා ඇත්තා. ජීවිත වෙන්නේ හැම පෝස්ට්ස්. ඒ නිලධාරියා එතන මහා අපහසුතාවයකට පත් වෙනවා. එයාට කරන්නේ නැහැ මේ යුනිෆෝම් එකක් ඇඳගෙන ඔබතුමා මෙහෙම මෙහෙම සරින් කතා කරන විදිය. එතන ඒක නෝ සරේ කියන්නේ.
නිහතමානිකම අපේ හමුදා නිලධාරියාගේ නිහතමානිකමට මුළු සමස්ත ජාතියම ගරු කළ යුතුයි. එයාට ගන්න තිබුණ ඕනෑම තීරණය සමහර විට අපි මේකට විරෝධී පානවා. හරිද? අපි එක කියලා යන්නවා. සාමාන්‍ය ඔය මේ කඩේක ඉන්න මිනිහෙක් මොනවද කිව්වට ප්‍රශ්නයක් නෑ. මේ දරුවා පුතුමා වගේ ඔය ලොකු නිලයක් දරන්න මහ රටේ මේ නැගෙනහිර පළාතේ මහ ඇමති ධූරය ගත්ත කෙනා හැසිරෙන්න මීට වැඩිය දැනගන්න මෙවැනි පහත්කඩ තවත් මේ රටේ වූ කරන්න පුළුවන් අපේ රණවිරුවන්ට. මෙතනින් එහාට අපේ රණවිරුවන්ට මොකෙක් හරි ඇඟිල්ල දික් කරනවා නම් මෙහෙම කතා කරන්නේ අපි. ඒ වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම පියවරක් අරගෙන ඔබතුමාලා අපිට වගකීමෙන් අපේ රටට දැනුවත් කරන්න ඕනේ. ඒක තමයි අපිට තුනේ හාමුදුරුන්නේ එතන මහමිටි හැටියට තමයි එතන අපිට මිනිතුනේ කතා කරන්නේ මට කියා ගන්නවා. අපේ රණවිරුවන්ට ඇඟිල්ල දික් කරන්න ලැහත් වෙන්න එපා. හරිද? අනතුරුව මඩකළපු නගරයේදී මෙම සිද්ධියට එරෙහිව උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. දැන් අපි වෙනත් කතා කීපයකට යන්නටයි සූදානම් වෙන්නේ. පත්තර තුනකින් සටහන් තුනක් එකලඟට ගන්නවා. රිවිර පත්තරේ මෙහෙම වාර්තා කරනවා. නරම්මලදී බඩු ලොරිය නවතා කෝටි 3ක බාණ්ඩ කොල්ලකති. ඩියු සේරසිංහයි වාර්තා කරන්නේ. කොළඹ සිට වවුනියාව බලා බාණ්ඩ ප්‍රවාහණය කරමින් තිබූ ලොරි රථයක් ඊ අලුයම එකට පමණ නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේදී නවතා රියදුරු හා රිය සහායක ගස් බැඳ රුපියල් කෝටි 3ක පමණ වටිනාකමකින් යුත් දුම්වැටි සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කොල්ලකා පලාගිය පිරිස් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා. නාරම්මලදී බඩු ලොරිය නවතා කෝටි 3ක බාණ්ඩ කොල්ලකති. සෙල්ලක් නැහැ නේද?